ශ්‍රී ලංකාව නිදහස ලැබපු කාලේ ආසියාවේ දියුණුම රටවල් වලින් එකක් වෙලා තිබුණත් ටිකෙන් ටික බොහෝ පැතිවලින් ඇදවැටුණු හැටි ගැන ඔබ හොඳින්ම දන්නවා ඇති. සිංගප්පූරුව දියුණු වුණේ ශ්‍රී ලංකාව දිහා බලාගෙන කියන එකත් හරිම ජනප්‍රිය කතාවක්. ශ්‍රී ලංකාවේ දියුණුව අතරමඟ හිටින්න හේතුනේ දිගින් දිගටම තිබුණු යුද්ධ, කලාපයේ බලවත් රටවල් වලින් තිබුණු තර්ජන, එවැගේම පාලකයන්ගේ දුර්වලතා සහ රට තුළ හොඳ කර්මන්ත ශිෂ්‍යයෙක් බිහි නොවුණු එක බවට බොහෝ දෙනෙක් අතර විශ්වාසයක් පවතිනවා. කොමනමු ජයග්‍රහණය කරා යන උමනාවක් තිබෙන කිසිම දෙයකින් සැලෙන්නේ නැති ජනතාවක් ඉන්නවා නම් ඒ සියල්ලම තියෙද්දී පවා තනිවම නැගී සිටින හැකියාව ඇති බවට හොඳම උදාහරණයක් විදිහට හතුරන් පිරිවරාගෙන පවා තමන්ගේ රට ආරක්ෂා කරගෙන ඉන්න ඊශ්‍රායලය අපිට හඳුන්වන්න පුළුවන්. නිකම්ම රටක් විදිහට පවතිනව වෙනුවට තමන්ට ඇතිවන ඉදිරිවාදිකම් තමන්ගේම වාසයට පෙරලා ගන්න හැටි ගැන ඒවයින් තමන්ගේ රටට ගැළපෙන කර්මාන්ත ශේෂ්ත්‍ර තනිවම බිහි කරගෙන සුවිසල් ආදායම් ලබන හැටි ගැන ඔවුන්ගෙන් ගන්න තිබෙන ආදර්ශ බොහෝමයි. ඉතින් අද අපි කියන්න යන්නේ අන්න ඊශ්‍රායලය ගැන අපූර්ව කාරණා 15ක්. ඊශ්‍රායලය ගැන වැඩි දෙනෙක් දන්න දේවල් වල නොදන්නා පැති ගැන කවුරුත් මෙතරම් නොදන්නා දේවල් ගැන තොරතුරු රාශියක් ඔබට මේ වීඩියෝව දිගටම බලවොත් දැන කියා ගන්න පුළුවන් වේවි. අන්තිම කොටසේදී කියන්නේ 15 වෙනි කොටසේ ඔවුන් ස්ත්‍රී දූෂණ වළක්වා ගන්න දුන්නු බය හිතෙන විසඳුමක් ගැනත් සඳහන් වෙනවා. අංක 1 ශ්‍රී ලංකාවෙන් හරියටම 3න් 1යි. ශ්‍රී ලංකාව ලෝකෙ පුංචිම රටක් කියන එක අපිට නිතර අහන්න ලැබෙන කාරණාවක්. ලෝක සිතේම කරන් බැලුවොත් ලංකාව දිස් වෙන්නේ ඇත්තටම මහා ඉන්දියන් සාගරයේ තිබෙන පුංචි මුතු ඇටයක් වගේ. නමුත් ඊශ්‍රායලය කියන්නේ ඒනොත් හරියටම 3න් 1ක් තරම් කුඩා රටක් බව ඔබ දැනන් හිටියද? ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65610ක් වෙද්දී ඊශ්‍රායලයට අයත් වෙන්නේ වර්ග කිලෝමීටර් 22145ක් පමණයි. ප්‍රමාණය අතින් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේ 3 ගුණයක් පමණ වෙනවා. අංක 2 ඊළම අවසන් කළ වැලි කතරේ සිංහයා. ශ්‍රී ලංකාවේ 4 වන ඊළඟ යුද්ධය අවසන් කරන වැඩිම දායකත්වයක් දක්වපු ගුවන් යානය වුණේ කෆිර් යානා බව ඒ කාලේ ප්‍රවෘත්ති ඇහුවනම් ඔබට මතක ඇති. මිලෙන් සාපේක්ෂව අඩු වුණත් ටොන් 6කට ආසන්න බෝම්බ හා මිසයිල් ප්‍රමාණයක්, ඒ වගේම වේගවත් මැෂින් තුවක්කු සහිතව ඕනෑම කාලගුණයක පියාසර කළ හැකි ශබ්දයේ වේගය වගේ දෙගුණයක වේගයක් ලබා ගත හැකි මේ කෆිර් යානා කොටින්ගේ ඉලක්ක සුළුණක් දූලි කර දැමුවා. කෆිර් යානා නිෂ්පාදනය කර ඇත්තේ ඊශ්‍රායලය තුලමයි. අංක 3 වොයිස්මේල් තාක්ෂණයේ මහගෙදර. අතීතයේ දුරකථනවල අමතන කෙනා හඳුනාගන්න ක්‍රමයක් තිබුණේ නැති නිසා දුරකථනයේ ළඟ නැති අවස්ථාවල වැදගත් පණිවිඩ මගහැරීමේ ඉඩකඩ වැඩි. නිතරම අවට රටවලින් යුද තර්ජන තිබුත් ඊශ්‍රායලයට ජනතාවට හදිසි අවස්ථා ගැන දැනුවත් කිරීමේදී මේක විශාල පාඩුවක් වෙලා තිබුණා. ළඟ නැති අවස්ථාවල ලැබෙන දුරකථන ඇමතුම්වලට ස්වයංක්‍රීයව පිළිතුරු දී අවශ්‍ය පණිවිඩයක් පටිගත කරන තාක්ෂණය ඔවුන් බිහි කරගන්නේ අන්න ඒ අනුවයි. වොයිස්මේල් කියලා හඳුන්වන මේ ටෙක්නොලොජි එක එහෙම නැත්නම් මේ තාක්ෂණය තිරසහිත දුරකථන එන්න කලින් මුළු ලෝකෙ පුරාම භාවිතයට ගත්තේ ඊශ්‍රායලයේ එක හඳුන්වා දීපු නිසායි. අංක 4 ගස් ප්‍රමාණය වැඩි වූ ලොව එකම රට. වනාන්තර ලිපිහෙලි කර සංවර්ධනයට යොදා ගැනීම නිසා ලොව හැම රටකම වගේ අද තිබෙන වනවැස්ම මීට දශක කිහිපයකට වඩා අඩු වගයක් ගන්න. කොහොම නමුත් කාන්තාරයක් මැද තැනුණු ඊශ්‍රායලයේ වනවැස්මේ අවශ්‍යතාවය තේරුම් අරගෙන රට පුරා වන වගා ව්‍යාපෘති රාශියක් සිදු කළා. නිසා අද වන විටත් මීට වසර 100කට පෙර තිබුණාට වඩා වනවැස්මක් සහිත ලොව එකම රට ඊශ්‍රායලය පමණයි. ඔවුන් රට තුළ ඇති මුළු ගස් ප්‍රමාණයත් මේ කාලය තුළ ඉහළ නංවාගත් එකම රට බවට පත් වී තිබුණා. අංක 5 සිලිකන් සානුවට පසුව වැඩිම තාක්ෂණික ආයතන එකතුවක්. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි තිබෙන සානු ප්‍රදේශයක පිහිටා ඇති සිලිකන් වැලි එක ගැන ඔබත් අහලා ඇති. කුඩා ප්‍රදේශයක් තුළ අධි තාක්ෂණික ආයතන රැසක් එක්රැස් වී තිබෙන ප්‍රදේශයක් විදිහට මේ ඉතා සුප්‍රසිද්ධයි. කොහොම නමුත් ඊශ්‍රායලයේ පුරාවටම මේ වගේ අධි තාක්ෂණික ආයතන 3000කට වඩා වැඩි ප්‍රමාණයක් පැතිරී තිබෙනවා. ඒ නිසා සිලිකන් වැලි එකට පසුව ලොව වැඩිම අධි තාක්ෂණික ආයතන එකතුවක් සහිත ප්‍රදේශය විදිහට මුළු ඊශ්‍රායලයම අපිට හඳුන්වන්න පුළුවන්. අංක 6 ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ අති දක්ෂය. ලොව ප්‍රාණ අපකරුවන් නිදහස් කර ගැනීම මෙහෙයුම් අතර වැඩිම සාර්ථකත්වයක් හිමි හමුදාව වන්නේ සහල් එවත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවයි. මෙනිසාම ශ්‍රී ලංකා කමාන්ඩෝ බලකා ඇතුළුව ලොව රටවල් රාශියක හමුදා විශේෂ කාර්ය බලකා ඒකක ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම සඳහා පුහුණු වීමට ඊශ්‍රායලය තෝරා ගන්නවා. ඔවුන් 1976 දී උගන්ඩාවේ එන්ටිබී ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ දියත් කළ මෙහෙයුම අදටත් සැලකෙන්නේ ලොව විශ්මිතම මුදා ගැනීමේ මෙහෙයුමක් විදියටයි. එකෙන චිත්‍රපටි සහ කලා නිර්මාණ රාශියකුත් පසු කාලීනව බිහි වී තිබුණා. අංක 7 බ්‍රේල් සහිත මුදල් නෝට්ටු හඳුන්වා දීමේ ප්‍රමුඛය.
නිරන්තරයෙන් සතුරු එදිරිවාදිකම් වලට ලක්වීම නිසා ඊශ්‍රායල් වැසියන් විශාල පිරිසක් අන්ධ වී සිටිනු. ඔවුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් මුදල් නෝට්ටුවල අගය ස්පර්ශ කිරීමෙන් හඳුනා ගන්න පුළුවන් විදිහට සලකුණු සකස් කිරීම මුල් කරගෙන සිදු කළේ ඊශ්‍රායල් විසින්. අද ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් වල මුදල් නෝට්ටුවල ස්පර්ශ කිරීමෙන් හඳුනාගත හැකි ලකුණු දැක ගන්න පුළුවන්. ලංකා රුපියල් නෝට්ටුවල මේ වම්පස කෙළවරේ නෝට්ටු වටිනාකම අනුව වැඩි වෙන රළු තිත් කීපයක් විදිහටයි දැක්වෙන්නේ. අංක 8 වැඩිම ඒකපුද්ගල කෞතුකාගාර ගණන. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකාවෙන් 3/1ක් තරම් කුඩා රටක් බව අපි කලින් කිව්වනේ. මිලියන 8ක් පමණ වන ඒ ජනගහනයත් ශ්‍රී ලංකාවෙන් 3/1කට වඩා ටිකක් වැඩි අගයක්. කොහොම නමුත් ඒ ජාතික කෞතුකාගාර 200කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. තමන්ගේ රට මුහුණ දුන්නු විවිධ යුද්ධවල මතක සටහන් වගේම යුද සංස්කෘතියේ සහ ඉතිහාසයේ වැදගත් කෞතුක භාණ්ඩත් මේවායි අන්තර්ගතයි. ඊශ්‍රායලයේ සැලකෙන්නේ ජනගහනයට සාපේක්ෂව වැඩිම ජාතික කෞතුකාගාර ගණනක් ඇති රට විදිහටයි. අංක 9 තනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලියවිල්ලක් නැති රටක්. බ්‍රිතාන්‍ය සතුව බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියා දෙයක් නැති බව ඔබ සමහරට දන්නවා ඇති. නීති කෙටුම්පත් සහ සම්ප්‍රදායන් අනුව තමයි ඒ රාජ්‍ය කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ. මීට අමතරව අදටත් නිල වශයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් ලෙස සැලකෙන නව ශ්‍රීලන්තය රට. ඒට සමානව ක්‍රියාත්මක වෙනවා. කොහොම නමුත් ඒ හැර තනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලියවෙල්ලක් නැති එකම රට ඊශ්‍රායලයේ පමණයි. රටට අවශ්‍ය විදිහට නීති සකස් කර ගැනීමේ හැකියාව නිසා ඔවුන්ට ඕනෑම තර්ජනයකට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන්. අංක 10 තනි ගුවන් යානයක වැඩිම මගින් පිරිසක්. 1991 අවුරුද්දේ ඉතියෝපියාව තුළ සිදුවීමෙන් තිබුණු මානුෂික සංහාරයෙන් ඉතියෝපියානු යුදෙව්වන් ගලවා ගැනීම සඳහා ඊශ්‍රායලයේ සොලොමන් මෙහෙයුම් එහෙම නැත්නම් ඔපරේෂන් සොලොමන් නමින් දැවැන්ත මෙහෙයුමක් දියත් කළා. මේදී යොදාගෙනු ඊශ්‍රායල ජාතික ගුවන් සේවාවේ බෝයිං 747 යානයක් ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපළ සිට ඊශ්‍රායලයේ වෙත මිනිසුන් 1088ක් පියාසර කරන්න සමත් වුණා. අතර තනි යානයක තනි ගුවන් යානයක ගෙන ගිය වැඩිම මගින් පිරිස වන්නේ මෙයයි. මේ සංඛ්‍යාවට ගුවන් ගමන අතරතුර උපත ලැබුව බිලිඳුන් දෙදෙනෙකුත් අයත් වෙනවා. අංක 11 පෙන් ඩ්‍රයිව් එකේ උපත. 2000 දශකයේ උදා වෙලා පරිගණක භාවිතය හෙළ යාමත් එක්ක කාලයක් තිස්සේ භාවිත වුණු ෆ්ලොපි ඩිස්ක් එකේ ධාරිතාවය බොහෝ වැඩවලට මදි බව කාට කාටත් තේරුම් යන ගත්තා. ඒ විදිහම හැඩයක් සහිත සිප් ඩිස්ක් ආදිය කරලියට ආවත් ඒට වැඩි සාර්ථකත්වයක් හිමිුනේ නැහැ. කොහොම නමුත් 2006 දී ඊශ්‍රායල් ජාතික ඩෝ මෝරන් ඉංජිනේරුවා ෆ්ලෑෂ් තාක්ෂණය සහ USB කෙවණිය යොදාගෙන ඒට අපූර්ව විසඳුමක් ලබා දුන්නා. අදටත් අපි පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එකේ උපත උනේ එයයි. අංක 12 වසර 3000ක් පුරා එකම නම එකම භාෂාව තිබූ එකම රට. ශ්‍රී ලංකාව කියා අද හඳුන්වන අපේ රටේ ඉතිහාසය පුරා විවිධ නම් වලින් අපේ රට හඳුන්වපු බව ඔබ දන්නවා. අපේ රටේ පාලි, ද්‍රවිඩ සහ වෙනත් ආර්ය භාෂා විකාශනය වෙලා සිංහල භාෂාව බිහි වුණත් ශතවර්ෂ කිහිපයක් තරම් මෑත කාලෙදී. කොහොම නමුත් ඊශ්‍රායලයේ මීට වසර 3000කටත් පෙර සිටම හැඳින්වුනේ ඊශ්‍රායලයේ කියන නමින් වගේම අදටත් එදා වගේම ඒ කතා කරන ප්‍රධාන භාෂාව තමයි හීබ්‍රු. චීනයේ සාම්ප්‍රදායික මැන්ඩරින් භාෂාවට දිගු කාලින ඉතිහාසයක් තිබුණත් අද වෙන විට ඒ සරලකරණය වූ ප්‍රභේදයක් තමයි භාවිත වෙන්නේ. අංක 13 රට සුරකින යකඩ බුබුල. ඊශ්‍රායලයේ පිහිටා තිබෙන සතුරු රාජ්‍ය රැසකට මැදි වෙලා නිසා ඒ ප්‍රධාන නගර ආර්ථික මර්මස්ථාන ආදියට නිරන්තරයෙන් රොකට් ප්‍රහාර එල්ල වීමේ අවධානමක් තිබෙනවා. නමුත් ඔවුන් එයින් ආරක්ෂා වීම සඳහා ලොව ප්‍රබලම මිසයිල් ආරක්ෂණ පද්ධතියක් සකස් කර තිබෙනවා. යකඩ බුබුල එම නැත්නම් අයන් ඩෝම් කියලා හඳුන්වන මේ පද්ධතිය මුළු ඊශ්‍රායලයේ පුරාම ගුවනේ තිබෙන නොපෙනෙන බුබුලක් වගේ ඒට ඇතුළු වෙන සියලුම දේ විනාශ කර දමන්න පුළුවන්. අංක 14 බිඳු ක්‍රමයේ උපත. කාන්තාරයක් මැද තිබෙන ඊශ්‍රායලයට සිය ජල අවශ්‍යතා වැඩි කොටම සපයා ගන්නට සිදු වුණේ සාගර ජලය ලවණ ඉවත් කිරීමෙන්. රටට අවශ්‍ය වගා කටයුතු සඳහා ජල සම්පාදනය කරන්නත් ඔවුන්ට විශාල වියදමක් දරන්න වුණා. මේ ජලයෙන් වැඩි ප්‍රමාණයක් වාෂ්ප වී යාම නිසා ඔවුන්ගේ ඒ ව්‍යාපෘතිවල සාර්ථකත්වය තිබුණේ ඉතා අඩු මට්ටමක. නමුත් පැලෑටිවල මුල වෙතම ජලය ගෙන යන බිඳු ක්‍රමය ඔවුන් නිර්මාණය කිරීමත් එක්ක අඩු ජලනාසයකින් වගා කටයුතු සිදු කරගන්න ඊශ්‍රායලයට හැකියාව ලැබුණා. අංක 15 ඊශ්‍රායල කාන්තාවන්ට හිරිහැර කරන්න පරිස්සමෙන්. අතීතයේ සිට ඊශ්‍රායල කාන්තාවන් අවට සතුරු රාජ්‍යවල පිරිස් වලින් දූෂණයට ලක්වීම බහුලව සිදුණා. මේට විසඳුමක් විදිහට අද වෙද්දී ඊශ්‍රායල කාන්තාවන් වෙත ඊශ්‍රායල හමුදාව බිහි කළ ක්‍රවුම් මාගා නම් සටන් ශිල්පය පුහුණු කරන අතිශයම දරුණු ප්‍රහාර ක්‍රම පිළිබඳව නම් දරා තිබෙන මෙයට තමම දූෂණය කරන්නේ අයෙකුගේ ඇස් උගුලවා දැමීම, නාසය ඉරා දැමීම වගේම වෘෂණ කඩා දැමීමක් සිදු කරන උපක්‍රම ඇතුළත්. එනිසා අද වෙද්දී ඊශ්‍රායල් කාන්තාවන්ට හිරිහැර කිරීම සිද්ධ වෙන්නේ ඉතාම කලාතුරකින් බවයි කියවෙන්නේ. ස්ත්‍රී දූෂණ නිතර සිදුවන ඉන්දියාවේ කාන්තාවන් අතරද දැන් ක්‍රවුම් මාගා පුහුණුව ජනප්‍රිය වී තිබෙනවා.
ඉතින් කුඩා රටක් වුණත් තමන්ගේ ප්‍රශ්නවලට ඊශ්‍රායල් වැසියන් අපූර්ව විසඳුම් සොයාගෙන තිබෙන හැටි ඔබට පේනව නේද? අපේ රටේ ජනතාවත් නිදහසට කරන නොකිය තමන් තුලින්ම තමන්ගේම වෙනසක් ඇති කර ගන්නවා නම් අපිට යා හැකි දුරට මේක කදිම නිදසුනක්.